බොරු කියන බලය ලබා ගත්තොත් ඒ තුලින් රටේ ජනතාවටවත් අනාගතයේ උපදින දරුවන්ටවත් වගතුවක් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් සමහර නායකයෝ මේ ගම්බද ජනතාවගේ පාසලට ඇවිල්ලා සූරු පන්ති කාමරයක් කියලා මිලියනයක් දීලා ඒ ආදර්ශය අරන් ලංකාව හදනවා කියලා කියනවා. මේක ඉතාම නොදියුණු ප්‍රාථමික ගෝත්‍රික වැඩසටහනක්. මොකද හේතුව මම මේ රටේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක්. අපේ අධ්‍යාපනයේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි විභාග සමත් ජීවිතයේ අසමත් දරුවෝ තමයි මේ අධ්‍යාපන ක්‍රමය තුලින් බිහි වුණේ. එතකොට ඔබේ දරුවන්ට අනාගතයට අවශ්‍ය කරන පරිගණක පිළිබඳ තොරතුරු තාක්ෂණ දැනුම ලබා දීම සඳහා පරිගණක 40කින් යුක්ත පරිගණක විද්‍යාගාරයක්, පරිගණක 20ක් සහිත භාෂාගාරයක් විදේශ භාෂාවන් සඳහා, එක් පරිගණකයක් සහිත ගණිතාගාරයක්, දුරස්ථ අධ්‍යාපනයේ සඳහා දුරස්ථ අධ්‍යාපන ඒකකයක් සහිත මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර 1000 ලංකාව පුරා ඇති කළා. එක පාසලකට පරිගණක 62ක් බැගින් ලබා දුන්නා. කැකිරාවේ එසේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඇති කරපු පාසල් තිබුණා. හැබැයි මම මේ පාසලට ඇවිල්ලා කතාවක් පවත්වලා මේ එක එක විවෘත කරන්න ගියා නම් රැස්වීම 1000ක් තියන්න වෙනවා. මහින්දෝදය විද්‍යාගාර 10 විවෘත කරනවා.